ఏట్ని ఒకళ్ళు పెట్టారు අද පැවැත්වෙන මුල්ම තරගය UCC කණ්ඩායම සහ කැන්ඩි ලංකන්ස් කණ්ඩායම අතර මුලින්ම කාසිය වාසිය ලබාගත් කැන්ඩි ලංකන්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කරනවා. ඒ අනුව UCC කණ්ඩායම ආරම්භක පිතිකරුවන් යුගලය දිලාන් සහ චින්තක සූදානම් පන්දුවට පාර දීම සඳහා Mulma panduri yayum sanda suban tama tarakshakari para kelle karmi lakuna kara tiyanawa tama lakuna dilantai kusi kandaye takul laba ganima arambha wenawa lakunu ekai pandu ekai mulma panduware kriyaatmaka karin pavatinne suba navata chintaka panandu teri me panduware devara pandu yayum sanda වේගෙන් නැව පන්දුව පිට පරයා කඩු රකින්නටත් රැක ගන්න ලැබෙන්නේ නැහැ පන්දුව. තරමක් වේගෙන් පන්දු යවන ක්‍රීඩකෙක් සුබාන් කැන්ඩි ලංකන්ස් කණ්ඩායමේ. පිට හසුරුවෙන් සිටින්නේ UCC කණ්ඩායමේ චින්තක පණාන් දෙවන පන්දුවෙන් සඳහා සුබාන් පාරක් කළ කරමින් ලකුණක් කරා පිතිකරුවන් දෙපළ ඇතිමාරු කරගන්නවා. එම ලකුණ චින්තකටයි යනුව චින්තක ෆනාන්දු ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා. දිලා නැවත සූදානම් සුබාන්ගේ පන්දුව පිළිගැනීම සඳහා අන්තර්ජාතික දුබයි ගුවන්තොටු ප්‍රාන්තයේ සිට පැමිණ පැවන පන්දුවට පාරක් එල්ල කරමින් නැවත ලකුණක් සඳහා පැතිමාරු කරගන්නවා. එම ලකුණ දිලාන්ටයි මේ පන්දුවාරේ අවසාන පන්දුව යැවීම සඳහා සුබා ප්‍රධාන විනිශ්චකාරතුමා වශයෙන් කටයුතු කරන්නේ අද දිනේ නිලංක. නැවතත් විනිශ්චකාර නිලංක පසු කරන සුබා පුල්ටොස් පන්දුව සමාන පන්දුව පාරක් කළ කිරීමට සැරසෙනවා. නමුත් ලකුණු ලබා ගැනීමට අවසරයක් යනුව මුල්ම පන්දුවාරයෙන් නිමාව තවත් පන්දුවක් කැමීමට ඉතිරිව තිබෙනවාද පාරක් කෙල්ල කිරීම සඳහා සැරසෙනවා චින්තක පනාදුවෙන් පන්දුවට. නමුත් ලකුණ ලබා ගැනීමට අවසරයක් ලැබෙන්නේ තවත් පන්දුවක් තිබෙනවා මේ පන්දුවරය නිම කිරීම සඳහා. තවත් හොඳ පන්දුව පිට පරයා කෙලින්ම කඩු රකින්නා වෙතට යනුව මුල්ම පන්දුවාරයෙන් නිමාව ලකුණු පහයි කිසිම කලුල්ලක් නොදවී UCC කණ්ඩායම පන්දුවාරයක් අවසානයේදී දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා නායක සමුද්‍ර ඉෂාන් කැඳවනවා. පන්දුවට මූණ දෙන්නේ දිලාන් දිලාන් වණිගසේකර UCC කණ්ඩායම සතු දක්ෂතම දගුණක් පිතිකරුවේ. ප්‍රබල පිතිකරුවන් දෙපලක් පන්දුවර පහර දීම සඳහා පිටියට පැමිණ තිබෙන්නේ චින්තක ෆනාන්දු සහ දිලාන් වණිගසේකර. පන්දුවර පහරක් කෙල්ල කරමින් ලකුණක් කරා දිවයනවා. එක ලකුණයි එම ලකුණ දිලාන්ටයි අයිති වෙන්නේ. දෙවන පන්දුව මුල පිළිගැනීම සඳහා චින්තක චින්තක පනන්දු සූදානම් ඊළඟ පන්දු පිළිගැනීම සඳහා පන්තියානේ ඉෂා වේගෙන් නැව පන්දුව එවර පිට පරයා කළු රකින්නා වෙතට හොඳ පාලනකින් යුතුව මේ පන්දු යවන්නන් අද දිනේ පන්දු ක්‍රියාත්මක කරන අයුරු පෙනියන්නේ මේ ප්‍රබල ක්‍රීඩකයන් දෙපළට එරෙහිව. ඉෂාට පහරවල් තාම ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ මේ පන්දුවාරය තුළ පන්දුවාර දෙක තුළ. ඊළඟ පන්දුවරත් ලකුණක් කරා පැතිමාරු කරගන්නවා පිතිකරුවන් දෙපළ. ලකුණ ලකුණ දෙක බැගින් ලබාගෙන සෙමෙන් සෙමෙන් මෙයින්ම ගොඩනංගුවන අයුරු පෙනියන්නේ.
ඊළඟ පන්දු යෑම සඳහා ෂා පාරක් කෙල්ලක නොහරි ආකාර පන්දු පිට වදින්නේ නැහැ සමගම ලකුණක් කළා දිව්‍ය හැමට චින්තක ෆනාන්දු උත්සාහයක් දරන නමුත් තිරන් සූදානමක් නැහැ ලකුණ ලබ ගැනීම සඳහා නමුත් හානියක් නැහැ පිටිකරුවන් ඊළඟ පන්දු යෑම සඳහා ෂා ෆුල් කිරීමක් කරන පන්දුව එවර ලකුණ ලැබෙන්නේ නැහැ පන්දුව පාසල තෙසරයි ගියේ ෂා වේගින් පන්දු යවන ක්‍රීඩකයා කැන්ඩි ලංකන්ස් කණ්ඩායම සතු ඊළඟ පන්දු යෑම සඳහා ඩුබයි අන්තර්ජාතික ගුවන් තොර ප්‍රාන්තයේ සිට පැමිණ යව පන්දුවට එවරත් පිට පරයා කෙලින්ම පන්දුව කඩු රකින්නා වෙතට හොඳ පාලනයකින් යුතුව මේ පිතිකරුවන් මෙල්ල කරන අයුර පෙනියන්නේ මේ පන්දු යවන ලකුණු 8යි කඩුලු නෑ UCC කණ්ඩායම පන්දු වාර දෙකක් අවසානයේදී තම සටනක් දීම සඳහා නම් පන්දු වාරයකට අවම වශයෙන් ලකුණු 10ක්වත් ලබා ගත යුතුයි. නමුත් තාම ලකුණු 4ක දල වේගයක් පවත්වා ගන්න එක් පන්දු වාරයක් තුල. අව පන්දු වාරයක් ආරම්භ කිරීම සඳහා සුබන් මුල්ම පන්දු වාරයේ යව් ක්‍රීඩකයා කැන්ඩි ලංකන් සතු හොඳම පන්දු යවන්න හොඳ වේගයක් සහ හොඳ එල්ලයක් සමගින් පන්දු යවන්න පන්දු ඉහළින්ම පාරක් එල්ල කරන අචින්තක පනාදු මුල්ම පන්දු වල සුපාන්ගේ උඩ පන්දුවක් ලෙස ප්‍රබල උත්සාහයක් දන්වා ක්‍රීඩකයන් දෙපළක් ඉෂක් උට පන්දු රැක ගැනීමට ලැබෙන්නේ නැහැ ඒ වස්තරෙන් පිතිකරුවන් දෙපළ ලකුණක් සඳහා පැතිමාරු කරගන්න ඊළඟ පන්දු පිළ ගැනීම සඳහා ප්‍රහාරාත්මක පිතිකරු දිලා සූදාන සුපාන් වාරෙන් පාරක් එල්ල කරනවා එවර පන්දු ෆුල් කිරීමක් කරන්නේ ලකුණු 6යි මිට්‍රිකට් කලාපෙන් ඉහලින් අදියන්නේ හයි සීමාවෙන් එපිටයි පතිතුවන්නේ පන්දුව මේ අනුව ඉනිමේ මුල්ම හය පාර වාර්තා වෙනවා පන්දුව හර දෙකක් සහ දෙවන පන්දුවේදී දැන් ක්‍රියාත්මක වෙනවා සෙමිල් සෙමිල් මේ පිතිකරුවන් දෙපළ සුබ තමත් වේගෙන් පන්දුවන ක්‍රීඩකයෙක් තමත් හොඳ පන්දුවක් පන්දුව හරියා කරෝ පිතේ තැවටෙන්නේ ඒ අවසරෙන් පිතිකරුවන් දෙපළ ලකුණක් සඳහා දිවයනවා ෂෝට් ෆයින් ලෙක් දිසාවටයි පන්දු ඇදියන්නේ නැවත දිලා පන්දු යන සඳහා චින්තක පලන්දු තමත් හොඳ පන්දුවක් නැවතත් පන්දුව ෂෝට් ෆයින් ලෙක් කලාපෙන් නැදී යද්දී ලකුණක් කරා දිවයනවා පන්දු රැගෙන බාර දෙද්දී ලකුණ සම්පූර්ණ කරනවා හානියක් නැහැ පිතිකරුවන්ට මේ පන්දු වාරේ 4 වෙනි පන්දු යෑම සඳහා තවත් ඉහළින්ම පාරක් එල්ල කරන්නේ පන්දු ඉහළින්ම ඇදියන්නේ ටී පිට ක්‍රිකට් කලාපෙන් ලකුණු 6යි ඉහළින්ම ඇදියන්නේ වර පන්දුව කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ මේ පන්දු වාරේ තුල සුබාන්ට නැවතත් සෙමින් පාරක් එල්ල කරමින් ලකුණක් කරා පැතිමාරු කරගන්නවා එම ලකුණ දිලාන්ටයි ලකුණු 24යි කඩුණු නෑ පන්දු වාර 3ක් අවසානයේදී UCC කණ්ඩායම නව පන්දු වාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉෂාක් මේ ක්‍රීඩකයන් දෙපළගේ පන්දු වාර දෙක බැගින් ක්‍රියාත්මක කිරීම සඳහා නායක සමුද්‍ර තීනය කර තිබෙනවා කැන්ඩි ලංකන් සතු ප්‍රබල පන්දිවන්න දෙබල ඉෂක් සහ සුබාන් නැවතත් ඉලිමයි පන්දු ඇදියන උට පන්දුවක් ලෙස මේ අවස්ථාවදී රැක ගන්නවා ප්‍රබල ලෙස ලක්ෂ ලකී විසින් ලක්ෂිතවර උඩ පන්දුව රැක ගන්නේ ලකුණු 17කට දිලාන්ගේ ඉනිම අවසන් වෙනවා නව පිතිකරුවා මදුර මදුර ප්‍රසාත් පමත් පිතිකරුවා UCC කණ්ඩායම සතු ප්‍රබල පිතිකරුවේ පන්දු වාරයේ ක්‍රියාත්මක කරමින් පැවතින ඉෂා එවර පන්දුර මූණ දෙන්නේ චින්තක පරාන්දු අද දිනේ තරම් සාර්ථකත්වයක් පෙන්නුම් කරේ නැහැ මේ පිතිකරුවා සුපුරුදු දස්කම් අතරට ඒමට නොහැකි වුණා බලමු අපි
ඉතිරි දෝගේ දස්කම් අතරට පැමිණ ඒ සමඟ පන්දුවාරය නිමවද නෑ කිසි කතා බාක පිතිකරුවන් දෙපල තවත් හොඳ දෙයක් ක්‍රීඩාවේදී ඊළඟ පන්දුවම සඳහා සූදානම් ඉෂා තරම කදාල් කර උපන්දුවකට පාරක් කෙල්ල කරමින් ලකුණක් කරා දිව යනවා සමගම එක ලකුණයි නැවතත් මතුර සූතාන් පන්දුවට මූුණ දීම සඳහා මුළුව පන්දුව මදුරගේ පන්දුවන ක්‍රීඩකය ඉෂා ඩුබයි අන්තර්ජාතික ගුවන් තොටුපළ අන්තයේ සිට පැමිණ ඉෂාක් මදුර තෙවන පන්දුව ලන හරි අකාර පින්තේ පන්දුව තැවතෙන්නේ නෑ ලෝන් ඕන් කලාපෙන් ලකී පන්දුව රැක්ගෙන බාර දෙනවා ලක්ෂිත නැවතත් ඉෂා සූදාන පිදකරුවා චින්දක තමත් හොඳ පන්දුවක් තමත් හොඳ බවුන්සීමක්ම පන්දුව අපි දකිනවා පන්දු කඩු රකින අනත් නිසියාකාර පන්දු රැක් ගැනීමට ලැබෙන්නේ නෑ අවසරෙන් ලකුණක් කරා දිවයන පිතිකරුවන් දෙබල අතිරේක ලකුණක් එකතු වෙනවා ලකුණු ප්‍රමාණය මතොන්ද පන්දුවක් කෙලිම පන්දු පාදේ වදින්නේ ඉදිරි පාදේ ක්‍රීඩා කරන පිතිකරුවන් ලකුණු 28යි පන්දු වාර 4ක් අවසානයේදී ඉනිමේ භාගයක අවසානය UCC ඉනිමේ ලකුණු 28යි මේ ආකාරයට ගියොත් ලකුණු 56යි ලබා ගන්නේ පන්දුවාර 8ක් තුල මේ ක්‍රීඩකයන් කෙමෙන් කෙමෙන් ලකුණු ලබා ගැනීම වේගී වැඩි කළ යුතුයි අපි බලමු පස්වන පන්දුවාරේ කෙසේද මුණ දෙන්නේ මේ පිතිකරුවන් දෙපළ චන්දිම පස්වන පන්දුවාරේ ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් ඔයගත් පාරක් කෙල්ල කරන පන්දුව මිඩ්වෙට් කලා පෙන්න දයනවා දෙවන ලකුණ ලබා ගැනීමට සූතරම් සාර්ථකයි සාර්ථක ලකුණු දෙකක් කර චින්තක ෆනාන්දුගේ පිත්ත පස්වන පන්දු පවාරයේ දෙවන පන්දු ඇවිම සඳහා චන්ති පාරක් කෙල කරන ඉහලි මය තියන්නේ පන්දුව කඩු රකින්න අවස්සාදි රැක ගන්නවා චින්තක ෆනාන්දුගේ නිම අවසන්නවා ලකුණු හයකට සමුද්‍රයි උඩ පන්දුවල රැකගන්නේ නායකයා නවක පිතිකරුවා කීර්ති ජෝන් පන්දුවට පමු දෙන්නේ අසාගේ මතු පාරක් කෙල්ල කරමින් ලකුණක් කරා පැතිමාරු කරගන්නවා පිතිකරුවන් දෙපළ එම ලකුණ මදුරටයි තාමත් මදුරගේ සුපුරුදු රිද්මයට පැමිණ නෑ ම පන්දුව පිළිගැනීම සඳහා කීර්ති ජෝන් පන්දුව වාරය ක්‍රියාත්ම කරන පවතින චන්දිම චන්දිම සූතාන විනිශ්චකාර නිලංක පසුවර පාරකර සැරසෙන්නේ හරියාකාර පිත්තේ දවටා ගැනීම හැකියාවක් ලැබුණේ නෑ පන්දුව අවසරෙන් ලකුණක් කරා පිතිකරුවන්ත කළ පැති මාරු කර ගන්නවා නැවතත් චන්දිම මදුරට එරිය සූදානම් මදුර ෆුල් ටොස් පන්දුවකට සමාන පන්දුවකට පාරක් එල්ල කරමින් ෆුල් කිරීමක් කරනවා ලකුණු 4යි මිඩ්විකට් සහ ස්කෑල ක්‍රීඩකයාට පන්දුව රැක් ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ක්‍රීඩකයන් දෙපළ අතරින් පන්දුව ස්ථානාන්තරගත කරනවා මදුර විසින් මේ පන්දුවාරේ අවසාන පන්දුව යෑම සඳහා මදුර සූදානම් සමා වෙන චන්දිම මදුරට එරෙහි එලිම පාරක් කෙල්ල කරමින් සූදානම් වන උඩ පන්දුවක් ලෙස නැවතත් කළු රකින රැක ගන්නවා දෙවන උඩ පන්දුව මේ පන්දුවාරේ එවර සාර්ථකයි චන්දිම දෙවන කඩුල්ලත් ලබා ගන්නවා ලකුණු 38යි කඩුලු 3යි පන්දුවාර 5ක් අවසානයේදී UCC කණ්ඩායම නවක පිතිකරුවා වශයෙන් එකතු වන්නේ සුපුන් UCC කණ්ඩායම සතු තවත් වමත් පිතිකරුයි
නව පන්දු වාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධික සූදානම් තරඟයේ ක්‍රියාත්මක වන 6 වන පන්දු වාරයේ UCC නිමේ කීර්ති ජෝන් සූදානම් පන්දු පිළිගැනීම සඳහා බුද්ධික නව පන්දු කිරීම පිට පරය කඩු රකින්න සමුද්‍ර වෙත ග්‍රහ පන්දුවේම සඳහා බුද්ධික සූදානම් කෙල්ල කරන හරියාකාරව පන්දුව පිත්තේ තැවටෙන්නේ නැහැ නමුත් ලකුණක් කරා පිටිකරුවන්ට බල පැති මාරු කර ගන්නවා එම ලකුණ කීර්තිටයි සුපු මුල්ම පන්දුව පිළිගැනීම සඳහා සූදානම් පන්දු යන ක්‍රීඩකයා බුද්ධික රුබයි අන්තර්ජාතික ගුවන්තොට පුලාන්තයේ සිට බුද්ධික දිව්‍යාන විනිශ්චකාර වෙනක පසුකට යව පදල් පාර කෙල්ල කරන පන්දුව පෙරවර ලකුණු හතරයි කෙලිම පන්දු ඔෆ් සයිඩ් එකෙන් පාර කෙල්ල කරමින් ලකුණක් ලබා ගන්නේ එම ලකුණු හතර සුපුන්ටයි එයන් ඔහුගේ ලකුණු ලබා ගැනීම ආරම්භ වෙනවා ලකුණු හතරයි මුල්ම පන්දුවටම තෙවන පන්දුව බුද්ධික සූදානම් දෙවන පන්දුව සුපුන්ට එරෙහිව උත්තරස් පන්දුවට පාර කෙල්ල කරන පන්දුව කෙලිම මිඩ්විකට් කලාපේ ක්‍රීඩකයාට වරක් දෙවරක් පති දෙවර පන්දුව රැගෙන බාර දෙද්දී එක ලකුණයි එම ලකුණ සුපුන්ටයි පන්දුව ක්‍රියාත්මක කෙවින් පවතින්නේ බුද්ධික පාර කෙල්ල කරමින් නැවතත් කීර්ති එක ලකුණයි දෙවන ලකුණ ලබා ගැනීම සූදානම් දිව යනවා ක්‍රීඩකයන් දෙපළ යවන පන්දු යොමු කරනවා රසාර්ථකයි හරියාකාර පන්දු යොමු කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ කෙසේ වෙතත් පිටිකරුවන් දෙපළ ලකුණු දෙකක් ලබා ගන්න අවස්ථාව මේ පන්දු වාරය යවන අවසාන පන්දුව කීර්ති ජෝන් පිළිගනිමු සතවාරෙන් පාරක් කෙල්ල කරන පන්දු කෙලිම මිඩ් විකට් කලාපයට ඉහලින් ලකුණු 6යි කීර්තිටයි එම ලකුණු 6 ඒ සමග පන්දු වාරයේ නිමාව පන්දු වාර 6යි ලකුණු 53යි කඩුලු 3යි UCC කණ්ඩායම නැවතත් නව පන්දු වාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා චන්දිම චන්දිම සූදානම් පන්තුර බූල දෙන්නේ සුපු ක්‍රියාකාර පන්දුව පිත්ත පරය කෙලිම කඩු රකින්නා වෙතට හරියාකාර පන්දුව තෝරා බේරා ගැනීමට නොහැකි වෙනවා කීර්ති සූදානම් පන්දුව පිළිගැනීම සඳහා පන්දු යන ක්‍රීඩකයා චන්දිම පන්දුව කෙලිම පිත්ත පරයක් කළු රකින සමුද්‍ර වෙත පන්දුව තමත් හොඳ පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින් පැවතින්නේ චන්දිම විසින් ඔහුගේ යවන අවසාන පන්දුවාරයේ ඉහත ඔහුගේ ලකුණු 10ක් ලබා දුන්නා ක්‍රමයෙන් UCC කණ්ඩායම ලකුණු ලබා ගැනීම වැඩි කළ යුතුයි පාරක් කෙල්ල කරනවා ෆුල් කිරිමක් කරන්න පන්දු ඉහලින් අදියන්නවා ලකුණු හතරයි එවර කීර්ති ජෝන් ක්‍රියාත්මක වරවා එම ලකුණු හතර කීර්තිටයි අවසාන පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා හත්වන පන්දු වාරයේ UCC හොඳ පන්දුවක් එවර පිත්තේ පාරය අපි යව් පන්දුව කඩු රකින්නට රැක ගැනීමට අවසරයක් ලැබුණේ නැහැ අනුව ලකුණක් ලබා ගන්නවා පන්දු වාර හතක් අවසානයේදී ලකුණු 59යි කල්ලු 3යි UCC කණ්ඩායම අවසාන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ කවුරුන් දෙයන්ද යම් කිසි සාකච්ඡාවක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 3-4 දෙනා එකතු වී සිරස් කඳවනවා අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා
පුල් කිරිමක් කරන බවුස පන්දුවන් ලකුණු දෙකක් ලබා ගන්න ඒ අවස්ථාවේදී කීර්ති සාර්ථකයි එම ලකුණු දෙක කීර්තිටයි මේ පන්දුව රයවන දෙවන පන්දුවම සඳහා කීර්ති සූදාන පන්දුවනේ ශිරස් උන්ට පන්දුව ඒ රුට පන්දුවක් ලෙස රැක ගන්නවා ඒ නවතත් සමුද්‍ර ලකුණු 17කට කීර්තිගේ ඉනිමේ අවසානයේ පන්දු 12ක් තුල කීර්ති නවක පිටිකරුවා ජේම්ස් සෙඩ්වන් නව ජේෂ්ඨ ක්‍රීඩකයා ජේම්ස් සෙඩ්වන් ෆුල් කිරිමක් කරන මිඩිවට් කලාපේ මුල්ම පන්දුවට ලකුණු ලබා ගැනීම ආරම්භ වෙනවා ජේම්ස් විසින් ලකුණු 6යි ෆුල් කිරීමක් කරන්නේ මිඩ් විකට් කලාපයට ඉහළින් ලකුණු 6යි. දෙවන පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ශිරස් සූදානම් ජේම්ස්. ඉම පාරක් එල්ල කරන පන්දුව රැක ගන්නවා උඩ පන්දුවක් ලෙස ඒ අවස්ථාවේදී අස්ලාම් විසින් ජේම්ස්ගේ ඉනිමේ අවසානයේ ලකුණු 6ක් ඔහු ලබා ගන්නවා පන්දු දෙකක් තුළ නව ක්‍රීඩකයා නායක අක්ෂාන් දිසිල්වා. ලොත් පන්දුවට මූණ දෙන්නේ සුපු පාරක් එල්ල කරන ඔබට පන්දුවක් ලෙස පන්දුව ක්‍රීඩකයා මධ්‍යම කොස්සක් ගනිද්දී දෙවන ලකුණු ලබා ගැනීම උත්සාහයෙන් තරමා පන්දුව කඩුල්ල බිඳ දමන අවස්ථාවේදී කෙසේ හෝ පිටිකරන අන්තය ලබා ගැනීමටයි ලකුණු දෙක දිව ගියේ. අක්ෂාන් ආ විගස් පන් කිසිම පන්දුවක්කට මූණ නොදී ඔහුගේ කඩුල්ල පූජා කිරීමට සිදු වෙනවා. අවසාන පන්දුව අවුට පන්දුවක් ලෙස රැක ගන්නවා. ඒ අනුව යුසිසී ඉනිම නිමාවට පත්වෙනවා. පන්දුවාර 8ක් තුළ ලකුණු 69ක් ලබා ගන්නවා කඩු 6ක් දැවි යුසිසී කණ්ඩායම. පිතිකරුවන් වශයෙන් වැඩිම ලකුණු ලබා ගනි තිබෙන්නේ දිලාන් සහ කීර්ති ලකුණු 17 බැගින්. පන්දු යවන්නන් වශයෙන් සිරාස් මොහොමඩ් අවසාන පන්දුවාරයේ ක්‍රියාත්මක කරමින් ලකුණු 10ක් ලබාගෙන ලබා දී ලකුණු කඩු 3ක් ලබා ගන්නෝ පිරිතුරු වෙනම ක්‍රීඩා කිරීම සඳහා කැන්ඩි ලංකන්ස් කණ්ඩායම ඉලක්කය ලකුණු 70ක ඉලක්කයක් ලබා ගැනීම සඳහා පිටියට පිවිසෙන්නේ අස්ලාම් සමගින් ලක්ෂිත. පන්දුවට මූණ දෙන්නේ අස්ලාම්. මුල්ව පන්දුවාරයේ ක්‍රියාත්මක කරමින් යුසිසි කණ්ඩායම වෙනුවෙන් මතුර මතුර ප්‍රසාද් සූදානම්. මුල්ම පන්දුවර පාරක් එල්ල කරනවා අස්ලාම්. මුල පන්දුව ඇදී ඇදී දෙවන ලකුණ ලබා ගැනීම සූදානමක්. ඒ අවසරයෙන් පන්දුව ලබාගෙන බාර දෙදී දෙවන ලකුණ සම්පූර්ණ කරනවා. පිතිකරුවන්ට හානියක් නැහැ. ලකුණු දෙකක් ලබාගෙන මුල්ම පන්දුව තුල නැවතත් මතුර සූදානම්. තමත් පහසු ඉලක්කයක් ටේබ්බොල් තරගාවලියක ලකුණු 70ක් කියන්නේ. අපි පළමු කෙසේ මේ පිටකයන් මෙම ලකුණු ලබා ගනීද කියා අදත් ෆුල් කිරිමක් කරමින් එක ලකුණක් ලබා ගන්නවා. නැවතත් පන්දුවට මුණ දෙන්නේ ලක්ෂිත. ප්‍රබල වමත් පිතිකරුවා කැන්ඩි ලංකස් කණ්ඩායම සතු මුල්ම පන්දු පිළිගැනීම සඳහා මතු පාරක් එල්ල කරමින් ලකුණක් කරා දිව්‍යන හරියාකාර පිත්තේ දවටා ගැනීමට ලැබෙන්නේ නැහැ ලක්ෂිතට. මුල්ම පන්දුව අඩු රකින නිලන්ත දිවගොස් පන්දුව බාර දෙද්දී එක ලකුණක් ලබා ගන්නවා පිතිකරුවන් දෙපළ. නැවත පන්දු වයිට් පන්දුව හරියාකාර පන්දුවක් රැකගන්නේ නැහැ. ඒ අවසරයෙන් ලකුණක් කරා දිව්‍යනම් පිතිකරුවන් දෙපළ අතිරේක ලකුණක් එකතු වෙනවා මුල් ලකුණු සංඛ්‍යාවට. ඊළඟ පන්දුව මූණ දීම සඳහා ලක්ෂිත සූදානම්. මදුර ඩුබයි අන්තර්ජාතික ගුවන් තොටුපළන්තයේ සිට පැමිණ රෆුල් කිරිමක් කරන පන්දුව කෙලිම ලකුණු 6යි
ලක්ෂිත ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා හය පහරකින් මෙම ඉනිමෙන් මුල්ම හය පාර කැන්ඩි ලංකර්ස් කණ්ඩායමේ තරමක් උස ක්‍රීඩකයෙක් තමත් පහසුවෙන්ම පන්දුව පිටතරම ලබාගෙන ෆුල් කිදීම කරන්නේ ලකුණු හය තෙවන පන්දුව වයරෙන් පාර කෙල කරන නැවතත් පන්දුව ලකුණු හයයි මදුරට පිට පිටම හය පහට දෙකක් මේ පන්දුවාරේ ලබා ගන්නවා මෙම ලක්ෂිත මමත් පිටිකරුවා නැවසත් මුල්ම පන්දුවාරේ අවසාන පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා මදුර පාර කෙල කරන පන්දුව කෙලිම ලෝන් ඔෆ් කළා පෙන්නදී යද්දී ලකුණක් සම්පූර්ණ කරනවා එම ලකුණ ලක්ෂිතරයි ලකුණු 19යි පන්දුවාරයක් අවසානයේදී කිසිම කළු ලක් නොදෙවි කැන්ඩි ලංකන්ස් කණ්ඩායම ලබා ගත යුතු ඉලක්කය ලකුණු 70ක් පන්දුවාර 8ක් තුල තවත් ලකුණු 49ක් ලබා ගත යුතුයි ජයග්‍රහණය සඳහා කැන්ඩි ලංකන්ස් කණ්ඩායම තවත් පහසු ඉලක්කය මුල්ම පන්දුවාරේ ලකුණු 19ක් ලබා ගන්න අවසන් මේ ක්‍රීඩකයන් තෙපල එවන පන්දුවාරේ ක්‍රියාත්මක කිරීම සඳහා කීර්ති ජෝන් ඔන්ත පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යෝක පන්දුවක් කෙලින්ම පිතිකරුවා පරාජයට පත් වෙනවා නමුත් හරියාකාර පන්දුව රැක් ගත්තේ නැහැ කළු රකින්න ඒ අවසරයෙන් ලකුණක් කරා දිව යනවා පිතිකරුවන් තෙපල අස්ලම් පාර කෙල්ල කරනවා හරියාකාර පිති දැවටින්නේ පන්දුව කළු රකින්න ඉවගොස් පන්දුව පපුල ලෙස පන්දුව රැක්ගෙන බාර දෙක ලකුණයි එම ලකුණ අස්ලාන්ටයි අස්ලාම් දකුණත් පිතිකරුවා කැන්ඩි ලංකර් සතු වරතාවී යනවා කෙලිම පන්ලුව ලක්ෂිතකේ කඩුල්ලේ තැව වටින්නේ ලකුණු 14කට ලක්ෂිතගේ ඉනිම අවසන් කිරීමට කීර්ති සමත් වෙනවා මුල්ම කඩුල්ලේ අවස්ථාවේදී පිද දමනවා කැන්ඩි ලංකන්ස් කණ්ඩායමේ නව ක්‍රීඩකයා පිළිමතලාවේ සිට පැමිණි බුද්ධික ඉතාමත් තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකෙක් බුද්ධික නුවර ප්‍රදේශයේ නම් දරා සිට තිබෙනවා පිතිකරුවෙක් හැටියට පන්දුව මහරක් කෙල කරන වයිට් පන්දුවක්ද කැන්ඩි ලංකන්ස් කණ්ඩායමේ තුන්වන පන්දුවාරය දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පවතින්නේ ලබාගත යුතු ඉලක්කය ලකුණු 70ක් පන්දුවාර 8ක් තුල තමයි තැකුම් කළු පාරක් කෙල කරමින් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා බුද්ධික යනු බුද්ධිකගේ ලකුණු ලබා ගැනීම ආරම්භ වෙනවා එක ලකුණයි බුද්ධික අස්ලම් දෙවන පන්දුවාරයේ අවසාන පන්දුව පිළිගැනීම සඳහා කීර්තිගේ හලාවත ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි කීර්ති ජෝන් අද දුබයි UCC කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා පන්දුව ලකුණක් කරා පැතිමාරු කරගන්නවා දෙවන පන්දුවාරය යනු අවසන් වෙනවා ලකුණු 25යි කළුළු 1යි කැන්ඩි ලංකන්ස් කණ්ඩායම තුන්වන පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා සසි කුමාර් පන්දුවට මූණ දෙන්නේ අස්ලාම් තලව කලින් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි මේ සුපිරි පන්දු යවන්න සසි කුමාර් තාමත් හොඳ පන්දුවක් කෙලිම පිත්ත පරයා කළු රකින නිලන්ත පන්දුව රැකගන්නේ ඔහුගේ හොඳ එල්ලයක් සහ පන්දුවේ අඩු ඉපිලීමක් තිබෙන්නේ පිතිකරුවන්ට යන පන්දුව හඳුනා ගැනීමට ටිකක් අපහසුයි අද පාරක් කෙලකන පන්දුව ඉදින් ඇදි යන්නේ පන්දුව පිටකන්ත පැමිණ රැක්ගෙන බාර දෙද්දී ලකුණු දෙකක් සම්පූර්ණ කර අවසන් පිතිකරුවන් දෙපළ තුන්වන ලකුණ ලබා ගැනීමට උත්සාහයක් දරන අස්ලම්
බුද්ධි විසින් නොව හරවායවනවා. එම ලකුණු දෙක අස්ලම්ටයි. සසිකුමාර තවත් පාරක් පන්දුවක් පහරක් කෙල්ල කරමින් ලකුණක් කරා ප්‍රතිමාරු කරගන්නවා. යනුව පන්දුවරි නිමාවද නැවතත් බුද්ධික සසිකුමාරගේ පන්දු පිළිගැනීම පාරක් කෙල්ල කරන පන්දු උඩ පන්දුවක් ලෙස ඇදී යන්නේ. වරක් දෙවරක් පාතිතව රැකගෙන බාර දෙද්දී එක ලකුණයි. ලකුණු 31යි පන්දුවාර තුනක් අවසානයේදී කලුල්ලක් දැවි කැන්ඩි ලංකන්ස් කණ්ඩායම කෙමෙන් කෙමෙන් ලබාගත යුතු ඉලක්කය ලංවනයිරු පෙනියන්නේ. තවත් ලකුණු 39ක් ලබාගත යුතුයි. පන්දුවාර ක්‍රියාත්මක කරනවා කීර්ති ජෝන්. අලංකාර පහරක් කෙල්ල කරමින් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරමින් ලකුණක් ලබා ගන්නවා බුද්ධික. තම දැකුම් කළු පහරක් බුද්ධිකගෙන් පිතිකරුවන් දෙපළ ඉතාමත් හොඳ අවබෝධයකින් යුතුවයි පන්දුවර පහර දෙන්නේ. ලබා ගත යුතු ඉලක්කය කුමක් ද යන්න වගේ අනවශ්‍ය පහරවල් වලට යොමු වෙන හැඩක් පෙන්නේ නැහැ. හොඳ සංගමයක් එක ලකුණු ලබා ගන්නවා. හොඳට අස්ලම් ලකුණක් ලබා ගන්නවා. බුද්ධික සූදානම් කීර්තිට එරෙව. තමත් දැකුම් කල් පහරක් එල්ල කරමින් එක ලකුණයි. මුල්ම තරගෙම ඉතාමත් හොඳ ප්‍රබල තත්ත්වයකට පැමිණීමට කැන්ඩි ලංකර්ස් කණ්ඩායම සමත් වෙනවා. පාරක් කෙල්ල කරමින් නැවතත් අස්ලම් ලකුණක් කරා ප්‍රතිමාරු කරගන්නවා. යනුව තවත් පන්දුවක් ඉතිරිව පවතිනවා. හතරවන පන්දුවාරයේ නිමාවට පත් කිරීම සඳහා නැවත කීර්ති ඉතාමත් හොඳ පන්දුවක් කෙලින්ම පිත්ත පරයා කෙලින්ම කළු රකින්නාගේ අත්තාවරණ තුර පන්දුව සිර වෙනවා. එසම පන්දුවාර හතරක් අවසන් ලකුණු 44යි එක කළුල්ලකට කැන්ඩි ලංකන්ස් කණ්ඩායම පන්දුවාරයකට 11ක දළවේගයක් රඳවා ගන්නවා මේ පිතිකරුවන්. පස්වන පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා ජනි ඔබ පන්දුවට ෆුල් කිරීමක් කරනවා. බවුන්ස් පන්දුවකට දෙවර පන්දුවට මුහුණ දීම සඳහා බුද්ධික පාරක් කෙල්ල කරන උට පන්දුවක් ලෙස රැක ගන්නවා. හැමර තිලහන් වණිගසේකර තනි යතින් පන්දුව රැකගන්නේ හය සීමාව අසල පන්දු රකින ක්‍රීඩකයා. ඔහුට තනි යතින් පන්දු රැකගෙන ඉතාමත් හොඳ පළපුරුද්දක් තියෙන ක්‍රීඩකයෙක් මොහම්මඩ් ශිරාෆ් නව ක්‍රීඩකයා. ජනිත් පන්දු යවන්නේ ශිරාෆ් ටෙරි ශිරාස්. ප්‍රබල පිතිකරුවන් කීප දෙනෙක්ම කැන්ඩි ලංකස් කණ්ඩායම සතු වෙනවා. නවතත් පාරක් කෙල්ල කරනවා ලකුණක් කරා දිව යනවා. පන්දු හරියාකාර පිත්තේ පතිත වන්නේ නැහැ. නමුත් පිතිකරුවන් දෙපළ ලකුණක් කරා පැතිමාරු කරගන්නවා. නවතත් ඊළඟ පන්දුවාර පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ජනි එක ලකුණයි. නායක අක්ෂාර පන්දුව රැගෙන බාර දෙද්දී ලකුණ සම්පූර්ණ කරනවා පීතිකරුවන් දෙපළ. නැවත ජනිත් සූදානම් ශිරාස්ටරි. ඒකවත් පාරක් කෙල්ල කරනවා කෙලින්ම ලෝන් ඔෆ් කලාපයට ඉහලින් ලකුණු 6යි. තම ප්‍රබල ලෙස මේ පිතිකරුවන් දෙපළ පන්දු යවන්නන් පාලනය කරමින්
පිත්ත අසුරන ආකාරයක් පෙනියන්නේ ජයග්‍රහණයත් කෙමින් කෙමින් ලඟනයි සෙමින් පාරක් කළ කරමින් ලකුණක් කරා දිව්‍යානවා සාර්ථකයිම ලකුණ ශිරස්ටයිම ලකුණ ඒත් සමගම පන්දුවර පාස්වන පන්දුවරේ නිමාව පන්දුවර 5යි ලකුණු 55යි කල්ලු 2යි කැන්ඩි ලංකස් කණ්ඩායම ලබාගත යුතු ඉලක්කය පන්දු 18ක් තුල ලකුණු 15ක් ටෙබ්බල් ක්‍රීඩාව තුල ඉතම පහසු ඉලක්කයක් පන්දුවරයකට ලකුණු 5ක් බැගින් ලබාගත යුතුයි සමවෙන්න ලකුණු 5ක් ලකුණු 5ක් බැගින් ලබාගත යුතුයි පන්දුවර තුන තුල ප්‍රම පන්දුවරයක් යාත්මක කරනවා ශසි කුමාරි තමත් හොඳ පන්දුවක් කෙලිම කඩු රකින්න පන්දුව රැක් ගන්නේ නතර සචි කුමාර් ඩොට් පොල් පන්දු දෙකින් බසුව යමුණ ඉරක් පන්දු බලු ආරක්ෂල කරගින් නවර ලකුණක් කරා පැති මාරු කර ගන්න දෙවන ලකුල ලබා ගැනීමට සූදානම දිව්‍යානවා සාර්ථකයි පන්දුව දීනන්ත වෙත බාර දෙද්දී ලකුණු දෙක සම්පූර්ණ කරනවා පිතිකරුවන් දෙපළ නැවතත් චිරා තොඳ පන්දුවක් කෙවර ඩොට් බෝල් පන්දුවක් යෝක වයිට් යෝක පන්දුවක් එල්ල කරේ ඒ අවස්ථාවේදී පන්දුවම සඳහා ලකුණු 6යි ඉතිරි පාදේ වේගවත් පහර ශසි කුමාර්ට එරෙහිව සාර්ථකයි එම ලකුණු අය සිරාස්ටයි එම ලකුණු අය එකතු වන්නේ නැවත ශසි කුමාර සූදානම් සිරාස්ටේරි එරෙහිව මේ පන්දුවාරය ක්‍රියාත්මක කරන අවසාන පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ශසි කුමාර් වේගවත් පාර්ස කරයි සැරසෙන පන්දුව කෙලිම පන්දුව කඩු රකින්නාගේ අත්තාවරණ තුළට යනු පන්දුවාරය ක්‍රියා නිමාව ලකුණු 64යි කල්ලු 2යි පන්දුවාර 6ක් අවසානයේදී කැන්ඩි ලංකන්ස් ලබා ගත යුතු ඉලක්කය ලකුණු 6ක් ලබා ගත යුතුයි පන්දු 12ක් තුළ බොහෝ විට ඊළඟ පන්දුවාරය තුළ තරගයේ ජයග්‍රහණය කැන්ඩි ලංකස් කණ්ඩායම ලබා ගන්නවට කිසිම සැකයක් නැහැ. නව පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා චින්තක ෆර්නාන්දු ඩුබයි අන්තර්ජාතික ගුවන් තොරතුරු අන්තිම සිර පැමිණියව පන්දුවර පාරක් එල්ලකට උඩ පන්දුවක් ලෙස ඇදී යන්නේ පබල ලෙස උඩ පන්දුව රැක ගන්නවා. අක්ෂාන් විසින් නෙවර අස්ලාම්ගේ ඉනිමේ අවසානය ලකුණු 12කට ඔහු ක්‍රීඩා පිටියට ඇවිමට චින්තක සූදානම් චින්තක සමත් වෙනවා නවක පිතිකරුවා ලරිෆ් සිරා සූදානම් පන්දුව පිළිගැනීම සඳහා චින්තක පාරක් එල්ල කරමින් ලකුණක් කරා පැතිමාරු කරගන්නවා සිරාස්ටයම ලකුණ තවත් ලකුණු 5ක් ලබා ගත යුතුයි තරග ජයග්‍රහණය කිරීමට නම් කැනි ලංගස් කණ්ඩායම ඊළඟ පන්දු තවත් හොඳ පන්දුවක් කෙලිම පිත්ත පරයා කඩු රකින්න පන්දුව රැක් ගන්නේ චින්තක සූදානම් හට් පහරක් කෙල්ල කරන පන්දුව කෙරීම ක්‍රීඩකන් දෙතර කතරින් පන්දුව ඇදී යන්නේ ප්‍රබල උත්සාහයක් දරන පන්දුව නවතා ගැනීමට පිතිකරුවන් දෙපළ ලකුණු දෙකක් ලබා ගන්නවා තුන්වැනි ලකුණු සඳහා දිව්‍යාමර සූදානම දිව්‍යානවා සාර්ථකයි සාර්ථක ලකුණු තුනක් ලරිෆ් විගසම ලකුණු ලබා ගැනීම ආරම්භ වෙනවා ලකුණු තුනකින් තවත් ලකුණු දෙකක් පමණයි ලබා ගැනීමට ලබා ගත යුත්තේ පාරක් එල්ල කරමින් ලකුණු ලබා කෙවර තරගයේ අවසානය ලකුණු 6කින් සිරාස්
තරගේ නිමාවටපත් කරන අය අවස්ථාවේදී ලකුණු 17ක් ලබා ගැනීම තමයි හොඳම ලකුණු ප්‍රමාණයක් හැඳි ලංගස් කණ්ඩායමේ ශිරාස් පන්දු යවන්නම වශයෙන් සාර්ථක වන්නේ කීර්ති ජනිස් සහ චින්දක පරන්දු